පලේ දැක්කම සාමාන්‍යයෙන් අපේ ඇස්වලට හුරුපුරුදු නිතරවට පරිසරයේ දකින්න තියෙන පැලයක්. හැබැයි අපි කවුරුවත් දන්නේ නැහැ මේ පැලේ පරිසරයට වගේම මිනිසුන්ට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. අන්න ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වගේ සාමාන්‍ය දැනුමට වැදගත් වෙන වීඩියෝස් බලන්න අපිව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ පැලේ නම තමයි snake plant කියන්නේ. එහෙමත් නැත්නම් විද්‍යාත්මක නාමය විදිහට සෙන්සිවීරියා කියන නමත් භාවිතා කරනවා. ලිලි කුලයට අයත් මෙම ශාකය ගෙදරක වවන්න ඕනම පැලයක් කියලා තමයි මම හිතන්නේ. නාසා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයක් මගින් ෆෝමල්ඩිහයිඩ්, සයලීන්, ටොලුයින් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි විෂද්‍රව්‍ය ඉවත් කිරීමට මේ කියන ස්නේක් ප්ලාන්ට් පැලයට පුළුවන් කියලා නාසා එකෙන් ඔප්පු කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ කර්මාන්ත හා වැඩබිම් වන මෝටර් රථ සහ ගුවන් යාන, ප්ලයිවුඩ්, කාපට්, තීන්ත වගේ දේවල් හදන තැන්වල වටේට මේ කියන ස්නේක් ප්ලාන්ට් කීපයක් තිබුවොත් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියන එක. අභ්‍යවකාශ මධ්‍යස්ථානවල වාතය පිරිසිදු කරන්නේ කෙසේද කියන එක තීරණය කරන්න තමයි නාසා ආයතනය මෙම අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ අතරම වර්ගඩි 1800ක වපසරියක් සඳහා අවම වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ පැල 15-18 දක්වා අතර ප්‍රමාණයකින් සම්පූර්ණයෙන්ම නිවසෙහි වාතය පිරිසිදු කරන්න පුළුවන් කියලා ඔවුන් සොයාගෙන තියෙනවා. විවිධ ඔක්සිජන් නිපදවන ශාක අතරින් මෙම ශාකයේ සුවිශේෂී වන්නේ රාත්‍රියේදී කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ඔක්සිජන් බවට පත්කරන නිසා. ඔබ නිදන කාමරයේ වාත ප්‍රවාහයක් නොමැති නම් දිවි ගලවා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට පැල 6-8 අතර ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසෙනවා. මෙයින් අදහස් කරන්නේ ඔබ අසල මෙම පැල සංඛ්‍යාව තියෙනවා නම් සම්පූර්ණයෙන්ම වායු මුද්‍රා තැබූ කාමරයක වුණත් ඔබට ජීවත් වෙන්න පුළුවන් කියන එක. ලෝකයේ වැඩිම ඔක්සිජන් ප්‍රමාණයක් පිටකරන පැල 5 අතර මෙම ශාකය තියෙනවා කියලා අපට දැනගන්න පුළුවන් වුණා. ඔක්සිජන් බෑග් එකක් කරේල්ලගෙන තමන්ගේ රටේ ඇවිදින තත්ත්වයට පත් වෙලා ඉන්න මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා කියලා ඔබ දන්නවා ඇති. නමුත් අපේ රට කවදාවත් ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න දෙන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.